ආයුබෝවන් කියලා අපි ලිගන්නවා SNM TV review සිතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. Marvel විශ්වයේ Avengers, Defenders, Fantastic Four වගේ එක එක කණ්ඩායම් තියෙනවානේ. මෙහෙම තවත් එක කණ්ඩායමක් තමයි Illuminati කණ්ඩායම. Doctor Strange 2 movie එකේ official trailer එක release වුණත් එක්කම මේ Illuminati කණ්ඩායම ගැන එක එක කතා යන්න පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එකෙන් Illuminati කියන්නේ මොකක්ද? කවුද මේ Illuminati team එකේ members ලා? වගේම කොහොමද මේ Illuminatis ලා Doctor Strange 2 movie එකට සම්බන්ධ වෙන්නේ කියලා බලමු. Hello, Peter. මාවල් ඉලුමිනාටිස්ලා ගැන දැනගන්න කලින් ඔයා මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මොකක්ද මේ ඉලුමිනාටි කියන්නේ කියලා. ඉලුමිනාටි කියන්නේ මුළු ලෝකයේම පාලනය තමන්ගේ අතට ගන්න උත්සාහ කරන රහසිගත සංගමයක්. මේක රහසිගත සංගමයක් කිව්වට හැමෝම වගේ දන්නවා මෙහෙම සංගමයක් තියෙනවා කියලා. හැබැයි අද වෙන තාක්කල් කවුරුවත්ම දන්නේ නැහැ මොනවාද මේ ඉලුමිනාටි සංගමයේ කට්ටිය කරන්නේ කියලා. සමහරු කියනවා ඉලුමිනාටි සංගමයේ කට්ටිය තමයි දේශපාලනය, ආර්ථිකය, ඉන්ධන මිල, විදුලිය, වතුර වගේ දේවල් වල මිල ගණන් පාලනය කරන්නේ කියලා. තවත් සමහරු කියනවා මේ කට්ටිය තමයි කාලගුණයක් පාලනය කරන්නේ කියලා. මේව එකපාරටම විශ්වාස කරන්න අමාරු නාට මේ ලෝකේ ගොඩක් කට්ටිය මේව දරේම විශ්වාස කරනවා. ඉතින් ඔයාට මේ ඉලුමිනාටිස්ලා ගැන තවත් විස්තර දැනගන්න ඕනේ නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉලුමිනාටිස්ලා ගැන තියෙන වීඩියෝස් වල ලින්ක් දාලා තියන්නම්. එතකොට මාවල් එකේ ඉලුමිනාටිස්ලත් මෙහෙම ලෝකයේම පාලනය තමන්ගේ අතට ගන්න, කාලගුණයේ පාලනය කරන්න, ආර්ථිකයේ පාලනය කරන්න උත්සාහ කරන කට්ටියද? නෑ, ඇත්තට මෙහෙම නෑ. මාවල් එකේ ඉලුමිනාටිස්ලා කරන්නේ පෘථුවියේ වෙන අනතුරු වලින් හා පෘථුවියට වෙන්න තියෙන අනතුරු වලින් පෘථුවිය ආරක්ෂා කරන එක. ඉලුමිනාටිස් කණ්ඩායමේ නිර්මාණය කළේ ටෝනි ස්ටාක්, එහෙමත් නැත්නම් අයන් මෑන්, ඇවෙන්ජර්ස්, ෆැන්ටාස්ටික් 4, ඉන්හියුමන්ස් වගේ කණ්ඩායම් වල සමාජිකයෝ මේ ඉලුමිනාටි ටීම් එකේ ඉන්නවා. ස්ක්‍රල්ස් කියලා තමන්ගේ බාහිර පෙනුම වෙනස් කරගන්න පුළුවන් ජීවීන් කොට්ටාසයක් පෘථුවිය විනාශ කිරීමේ අරමුණෙන් පෘථුවියට පහර දෙනවා. ඉතින් මේක අවසානයේට විශාල යුද්ධයක් වෙනවා. මේ යුද්ධයෙන් පස්සේ තමයි ටෝනි ස්ටාක්, එහෙම නැත්නම් අයන් මෑන් තීරණය කරන්නේ හැම සුපිරි වීර කණ්ඩායකම එක්කෙනෙක් හෝ දෙන්නෙක් එකට එකතු කරගෙන සුපිරි ටීම් එකක් හදන්න. ඒ ටීම් එක තමයි පසුකාලීනව ඉලුමිනාටි කියලා නිර්මාණය වුණේ. මේ ටීම් එකේ ප්‍රධාන වශයෙන්ම මෙම්බර්ස්ලා 7 දෙනෙක් ඉන්නවා. අපි එක්කෙනා එක්කෙනා ගැන කතා කරමු. Number 1 Iron Man. Marvel Comics movies බලනවා කියවනවා නම් ඔයා මේ කැරැක්ටර් එක ගැන නොදැන ඉන්න කිසිම විදිහක් නැහැ. බිලියන පතියෙක්ගේ පුතෙක් වුණ ටෝනි ස්ටාක් කියන කෙනා තමයි පසු කාලිනව මෙහෙම අයන් මෑන් වුණේ. ඇවෙන්ජර්ස් කණ්ඩායමේ සමාජිකයෙක් වෙන මෙයාගේ වුවමනාවට අනුව තමයි මේ ඉලුමිනාටි කියන ටීම් එකත් හැදුවේ. Number 2 Doctor Strange. Sorcerer Supreme කියන ස්ථානය දාන මේ Doctor Strange වත් ඔයා නොදැන ඉන්න කිසිම විදිහක් නැහැ. විද්‍යාව විතරක්ම විශ්වාස කරපු ස්ටීවන් කියන පුද්ගලයා තමන්ගේ අද්දෙකට ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙන් කම්ටාජ් කියන ආරාමයට යනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙයා මායාව ඉගෙනගෙන ලෝකයේ ඉන්න සුපිරිම මායාකාරයෝ අතරට එන්නේ. Number 3 Mr. Fantastic. Reed Richard කියන පුද්ගලයාට රබර් මෙන් ඇදීමේ බලයක් කොස්මික් රේස් වලට පරාවර්තනය වීම නිසා හම්බ වුණා. ඉතාම ඉහළ බුද්ධි මට්ටමක් තියෙන මේ විද්‍යාඥයාම තමයි Fantastic Four ටීම් එකේ නායකත්වයේ දරන්නේත්. Number 4 Namor the Submariner. Atlantis වල කුමාරිකාවකගේ පුතෙක් වෙන නේමගේ තාත්තා වුණේ සාමාන්‍ය මිනිසෙක්. ඒ නිසා මේ නේම කියන පුද්ගලයා දෙමුහුන් ජීවියෙක් ලෙස හඳුන්වනවා. මේ නිසාම මේ නේම කියන කැරක්ටර් එකට වතුර යට හුස්ම ගන්නත් පුළුවන්, ඒ වගේම ගොඩ බිමෙත් හුස්ම ගන්න පුළුවන්. මුහුදු ජීවීන් එක්කත් සංනිවේදනය කරන්න පුළුවන්. මෙයාට කකුල් දෙක යට තියෙන පුංචි තිහාටු දෙකෙන් පියාඹන්නත් පුළුවන්. ඇන්ටි හීරෝ කෙනෙක් විදිහට වැඩ කරන මේ නියුමර්ගේ බලයන් වගේම ඔරිජින් එකත් ඇක්වමෑන් කියන කැරක්ටර් එකට ගොඩක්ම සමානයි. Number 5 Professor X. X-Men movie series එකෙන් බලා ගන්න පුළුවන් උන මේ තට්ටේ තියෙන කැරක්ටර් එක වනම් අපිට කොහොමත්ම අමතක වෙන්නේ නැහැ. උපතින්ම මියුටන්ට් කෙනෙක් වුණ මේ Professor X ගේ බලය උනේ වෙන කෙනෙක්ගේ මනස කියවන එකයි.
නම්බර් 6 බ්ලැක් බෝල්ට් ඉන්හියුමන්ස් ටීම් එකේ මෙම්බර් කෙනෙක් වෙන මේ බ්ලැක් බෝල්ට් නම් පෘථිවියේ කෙනෙක් නෙමේ උපතින්ම සුපිරි බලයකට හිමිකම් කියන මේ බ්ලැක් බෝල්ට්ගේ බලය උනේ එයාගේම කටහඬ කුඩා ග්‍රහලෝකයක් වුණත් විනාශ කිරීමේ තරම් සුපිරි කටහඬක් තියෙන මෙයා මීට අමතරව තවත් බලයන් රාශියකටම හිමිකම් කියනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ අයන් මෑන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මිස්ටර් ෆැන්ටාස්ටික් නේම ප්‍රොෆෙසර් එක්ස් වගේම බ්ලැක් බෝල්ට් කියන කට්ටිය තමයි මේ ටීම් එකේ ප්‍රධානම මෙම්බර්ස්ලා ටික දැන් අපි බලමු කොහොමද මේ ඉලුමිනාටිස්ලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2 මූවී එකට සම්බන්ධ වෙන්නේ කියලා ට්‍රේල් එකේදී පෙන්වුවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව එක තැනකට මාංචු දාලා ගෙනියනවා ඒ වෙලාවේ ට්‍රේල් එකේ දෙබස් විදිහට ගියේ අපි වාට කෝවා කරපු වැඩේට දඩුවමක් නොදී ඉඳී කියලා හිතනවාද කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉලුමිනාටිස්ලා පෘථිවිය ආරක්ෂා කරන කට්ටියනේ ඉතින් මෙතන දෙබස් වලින් අදහස් වෙන්නේ ස්ට්‍රේන්ජ් මොකක් හරි දෙයක් කරලා තියෙනවා කියන එක අපිට දැනට නම් හිතන්න වෙන්නේ එක්කෝ ස්පයිඩර්මෑන් නෝවේ හෝම් එකේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කරපු ස්පෙල් එක ගැන කියන්නේ නැත්නම් මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2 මූවී එකේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් තව මොකක් හරි ස්පෙල් එකක් කරලා කියන එක ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා ඇති X-Men ලා Fantastic 4 ලා වගේ කට්ටිය මේ Marvel Cinematic Universe එකේ හිටියද කියන එක ඉතින් මම නම් හිතන්නේ Marvel Cinematic Universe එක ඇතුලේදී මේ හැමෝම මුලින්දලම හිටියා කියලයි නැත්නම් අපිට හිතන්න වෙන්නේ මේ කට්ටිය හැමෝම වෙන යුනිවර්සස් වල ඉඳලා ડોක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එකක් වැරදිලා ආවා කියලා නැත්නම් ડોක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එකක් වැරදිලා ડોක්ටර් ස්ට්‍රේන්ජ්ව ඒ වෙන ලෝකයකට ගිහිල්ලා කියලයි ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු ටික විතරයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න අපේ channel එක subscribe කරන්න ඒ වගේම තව විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා අපේ channel එකට subscribers ලා 1000ක් වෙන්න තව subscribers ලා 150ක් වගේ තමයි ඕනේ ඉතින් අපේ channel එකට subscribers ලා 1000ක් ආපු ගමන් ඔයාලට දෙන්න ලොකු තෑග්ගක් තියෙනවා අපි ගාව ඉතින් මොකක්ද ඒක කියලා දැනගන්න ඕනේ නම් අපේ channel එක subscribe දාහක් ගන්න උපරිම සපෝට් එකක් දෙන්න. ඉතින් අදින් මම සමු ගන්නවා අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.